ඔබට සුබ දවසක් මාගේ ඉක්මන් වගා නාලිකාවෙන් ඔයාලා ආයිබෝන් කියලා පිළිගන්නවා අද ඔයාලට ගේන වීඩියෝව කුරාන් හේනක් කරලා කුරාන් පැවුනට පස්සේ කරල් කපලා වේලා ගන්නේ කොහොමද කියලා වීඩියෝ එකක් තමයි අද ඔයාලා අම්මේ කියන්නේ ඉතින් සුපුරුදු පරිදි ඔයාලගෙන් පුංචි ඉල්ලීමකුත් කරනවා මාගේ ඉක්මන් වගා නාලිකාවට අලුතෙන් සම්බන්ධ වෙන ඔයාලා තාම මාගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා like කරලා comment කරලා all notification එකත් click කරලා තියාගන්න අමතක කරන්න එපා ඉතින් මේ කුරාම් වගාව සම්බන්ධව අතීතයට පොඩ්ඩක් ගියොත් එහෙම මේක අද කාලේ අපි මේ ගන්න ආහාරත් එක්කන් විද්‍යාත්මකව අපේ මේ දැන් ගන්න ආහාර වසවිස යාමට අනිවාර්යයෙන්ම අපි සාමාන්‍ය සතියකට වේලක්වත් කුරාන් කනවා නම් හොඳයි කියලා වෛද්‍යවරු අනුමත කරලා තියෙනවා ඉතින් අපි මේ කුරාන් වගාවල් ඉස්සර පිටිසර පළාත්වල කැලෑ කොටලා ඒ කැලෑවල් වල හේන් වශයෙන් තමයි මේ අපේ කරන්නෝ මේ කුරාන් වගාව කරගෙන ගියේ ඉතින් මේ කුරාන් අත්වසම කියනවා නම් අපිට අපේ ප්‍රධාන ආහාරය බත් අනුව දෙවෙනි ආහාරය කුරාන් බවට තමයි ඉස්සර අපේ මුතුන් මිත්තන් ආහාරයට අනුභව කරේ මේක ඉතින් කෑම කීප ක්‍රමයකටම හදන්න පුළුවන් මේක පිටි කරලා බැලලා පිටි බවට පත් කරගෙන රොටි හදනවා ඒ වගේම පිට්ටු හදනවා ඒ වගේම හලප හදනවා ඒ වගේම දැනනම් මංජි ආයතනය පවා ආයතන බිස්කට් හදලා වෙලා රටපතවල වෙලා විශාල ආදායම් මාර්ගයක් උත්පාදනය කරනවා ඉතින් අපේ ලංකාවේ එවැනි පුරක්කම් බිස්කට් වැඩි අලෙවි නුණත් ඒ වාගේ ප්‍රසිද්ධ ආයතනයේ විශාල ඉල්ලුමක් තියෙනවා මොකද මේකේ දැනට මේ අපි ගන්න ආහාරවල අර විද්‍යාත්මක පැත්තෙන් ඔප්පු වෙලා තියෙනවා අපේ ශරීරයේ ලේ ධාතු ඉතාමත් පිරිසිදු කරලා වෙලා ශරීරය සෞඛ්‍යයට හොඳට ශරීරයට ශක්තියක් ලබා දෙනවා කියලා වෙලා මේ කුරාන් අපි ආහාරයට ගත්තට පස්සේ ඉතින් කුරාන් හේන් වශයෙන් කරන්නේ මේව තමයි කැලෑ ඇලි කරලා වෙලා ඊට පස්සේ කුරාන් වපුරලා වෙලා මේ විදිහට තමයි කුරාන් කපා ගන්නෙ මේ කුරාන් තරල් මේ විදිහට පැවුනාම හරිම ලස්සනයි දැන් ගාක්ම හේන් වගා කිරීම නැති නිසා මේ භෝග සාමාන්‍යයෙන් වඳ වීගෙන යාමට හැකි නිසා සමහරක් අය මෙම කුරාන් බීජ ගෙනවෙලා ගෙවතු වගා වල දැනට මේ වගා කරනවා හැබැයි ඉතින් ඉස්සර වාගේ අපිට ඒ වාගේ ආසන්න ගන්න නම් කාබනික පෝර රසායනික පෝර යොදලා තමයි මේ වගාවල් කරන්න වෙන්නේ කාබනික පෝර යොදලා අපි වගාවක් කරගන්න එක තමයි දැනට තියෙන හොඳම අපේ ආහාරයට ගන්න එකම උපාය මාර්ගයේ ඉස්සර නම් ඉතින් හේන් කරනකොට හේන් වලට කිසිම පොහොරක් යොදන්නේ නැහැ ඒ ජලය යොදන්නෙත් නැහැ සාමාන්‍ය යල් කන්න මාස් කන්න දෙකේම මේ කුරාන් වගාව කරනවා මේ වාගේ ඉතින් ලස්සනට කුරාන් पहले वेला कुरान कापन कोट इसर आय मेकड़ कुरान सीपद कवि कीला वेनम दियन आय सीपद कवि कीला तमाय में कुरान कापने अपिन ते बाला आवदी अपी मेवा के देवल लोट संबंध है ला दियन इतिंग हरीम मिहिरी मेवा के म ये अतीने मताक के नोट तामत यू अपिन निका मैविला पेनवा ඒ තරම්ම මේ කුරාම් වගාව සම්බන්ධව හොඳම අපේ මේ පැරණි අතීතයක් තියෙනවා
වගේම අපි පොඩි කාලේ තුන් වේලටම ගුරහන් මේ ආහාරයට අරන් තිනවා රොටි පිට්ටු හැලප එහෙමත් අපිට ඇත්තටම කියනනම් අතීතයක් තිබුණා ඉතින් ගුරහන් කපා ගත්තට පස්සේ මෙන්න මෙහෙම තමයි අපි ගුරහන් වේලා ගන්නෙ මේ වාගේ මාගල් වල එතකොට කාපට් වල ගල් වල දාලා මේ විදිහට තමයි අපි ගුරහන් වේලලා වෙලා වේලනාට පසු මෙන්න මේ ආකාර තමයි වලණය දකින්නම් වෙන්නේ මෙන්න මේ විදිහට තමයි වේලනාට පසු දකින්න එන්නේ ඉතින් මේක ඊට පස්සේ වනේ දාලා පෑහලා එහෙම නැත්නම් මෙතනම තියලා පෑහලා ගන්න පුළුවන් ඉතින් අද මෙම කුරාන් වගාව සම්බන්ධව පොඩි දැනුමක් මම ඔයාලට කරා ඉතින් මේ හින්දා ඔයාලට මම හිතනවා මේ කුරාන් වගාව සම්බන්ධව වීඩියෝ එක ගොඩක් වැදගත් වෙයි ඉතින් නැවත වීඩියෝ එකකින් එනකම් ඔයාලට ජය වේවා।